ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වර්තමාන තේරීම් කමිටු සභාපති ප්‍රමෝද වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුක්ත තවත් නම දෙනෙක්ගේ ලයිස්තුවක් යොමු කරනවා ජාතික තේරීම් කමිටුවට. එහිදී ඔබතුමාලා ඒ තුල සාකච්ඡා කළගෙන මේ අමතරව තවත් සුදුස්සන් ඉන්නවා නම් අපිට එවන්න කියලා. ඊට අමතරව බොහෝ තැන්වල වාර්තා වෙලා තිබුණා ඔබතුමාලා ජාති අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කරා කියලා මේ සඳහා නාම යෝජනා කැඳවන්නට අවසර ලබා දෙන්න කියලා. මෙතන තියෙන ප්‍රශ්නේ මොකද්ද? ප්‍රමෝද වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුක්ත තේරීම් කමිටුවකට ජාතික තේරීම් කමිටුවට එකඟ වෙන්න බැරිද? කලින්දු ඔය ප්‍රශ්නේ හොඳයි මගෙන් අහපු එක. දැන් ඔය අපොයින්ට්මන්ට් එක මීට අවුරුද්දකට ඉස්සෙල්ලනේ දුන්නේ. 2021 දී ඔබත් දුන්නේ. එතකොට කවුද හිටියේ? එතකොට ඔය ජාතික ක්‍රීඩා සභාවේ හිටියේ මම නෙවෙයි. හිටපු අය ඉන්නවා. හිටපොයත් ඉන්නවා. එතකොට එතෙන්දී ජාතික ක්‍රීඩා සභාවෙන් එතන රෙකමෙන්ඩේෂන් එකක් දුන්නේ නැහැ. ඒ සිලෙක්ෂන් කමිටි එකට ජාතික තේරුම් කමිටු සභාවෙන් ඒගොල්ලොන්ගේ ඕකේ එක දුන්නේ නැහැ. අනුමැතියක් දුන්නේ නැහැ. දුන්නේ නැහැ. අනුමැතියක් ඉල්ලලා තිබුණා. අනුමැතිය දුන්නේ නැහැ. අනුමැතිය දෙන්න බෑ කියලා ලිඛිතව යවුවා. හැබැයි ඇමතිතුමා ඒක බයිපාස් කරලා එයා මේ කට්ටිය අපොයින්ට් කරා. නම රාජපක්ෂ අමාත්‍යවරයා. ඒ ක්‍රිකට් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් එවපු එක එයා අනුමත කරා. හැබැයි ජාතික තේරුම් කමිටුව මම හිතන්නේ ඒක රිජෙක්ට් කළා තිබුණේ. රිජෙක්ට් කළා තිබුණා කියන්නේ ඒගොල්ලෝ කිව්වා තව නම් ටිකක් ඒකත් ඕනේ කියලා. ඔව්. හරිද? ඒ වුණාට ඒක වුණේ නැහැ. නමුත් අවසානයේදී පත් කිරීම නීත්‍ය අනුකූලයි. මොකද අමාත්‍යවරයාගේ අත්සන තමයි ඕනේ ක්‍රීඩා පනතට අනුව. අමාත්‍යවරයාට විතරයි ඒක පත් කරන්න දෙන අවස්ථාව තියෙන්නේ. වෙන කාටවත් කරන්න බෑ. තේරුම් කමිටුව පත් කරන්න පුළුවන් ක්‍රීඩා ඇමතුමාට. හැබැයි ඇමතුමා ඒක දැන් ඉන්න ඇමතුමා කියලා තියෙන්නේ ජාතික තේරුම් කමිටුවට. එයා අස්සම් කරන්නේ අපි තේරුම් කමිටුවෙන් එන රෙකමෙන්ඩේෂන් තමයි එයා දැන් ඉන්න එක්කෙනා අස්සම් කරන්නේ. හැබැයි ගිය පාර මොකක් හරි හේතුවක් නිසා හරි මොකක් හරි යම් කිසි හේතුවක් නිසා ඒක වුණේ නැහැ. ඉතින් දැන් මේ පාරත් ඕක ওই විදිහට මාවම ඔය නන් ටික අපි කිව්වා අපි මේක රිජෙක්ට් කරන්නේ නැහැ. තව නන් ටිකක් එවන්න කියලා. ඒ කියන්නේ මීට වඩා සුදුසු ඉන්නවා කියලා විශ්වාස කරන නිසාද? නෑ තව නන් දැන් මේ ක්‍රිකට් ක්‍රීඩාවේ දැන් ළඟදී රිටයර් වෙච්ච කට්ටිය ගොඩක් ඉන්නවා. මේ ක්‍රිකට් සිස්ටම් එක දන්න අය ඉන්නවා. ඉතින් ඒ අයගෙනුත් යම් කිසි දෙයක් මේ ක්‍රිකට් එකට ගන්න පුළුවන් අය ඉන්න පුළුවන්. අපි තෝරණය නොකරන එක අපි දන්නවා ඒක මොකද්ද කරන්න ඕනේ කියන එක. ඒ ජාතික තේරුම් කමිටුවයි අපි ඒක ඒ රෙකමෙන්ඩේෂන් එකක් විතරයි අපි ඉල්ලලා තියෙන්නේ.